අබන් සුබදවසක් අද අපි කතා කරන්නේ යන්නේ තවත් ඉතාමත් වැදගත් වෛද්‍ය ගැටඩුවක් සම්බන්ධයෙන් වෛද්‍ය සන්කලතාවයක් ඇතරම මේක අපි දන්නවා පියවර පිළිකාව කියන්නේ ලෝකෙමත් ලංකාවෙත් අංක එක පිළිකාව කාන්තාවට හැදෙන එතකොට මේක එන්න එන්න දැන් පියවුර පිළිකා සම්බන්ධයෙන් ඉන්න ලෙඩ්ඩු ගාන තම් පේශන්ස් ලගාන ඉන්සිඩන්ස එක වේගින් වැඩි වෙනවා ඒක ලෝකෙත් සිද්ධ වෙන එක අප රටෙත් සිද්ධ වෙනවා ඒට හේතුව මේකයි කියල කියනතියක් අමාරුයි එකට ජනි බගන්් එකක් තියන පුළුවන් පවුල් පසු මක් තියන්න පුලුවන් නත්තම් පවුල්ල වෙන කන්සස් තියනවනන් තයිරෝයි් ෝවරියන් කැන්සර්ස් ඇදොට එන්ඩෝමටියල් කැන්සර්ස් වගේ පිලිකාතත්ව තියනයගේ පවල් පස විමක් යෙනවනම් මේගලන්ට මේ පිළිකා තත්වය ඇති වන්න තින හැකි ටිකක් වැඩි. තකොට අපි බලමු බ්‍රස්කන්ස ගනැත්තම් පිරු පිළිකාව ගැන කතා කර එක නෙමේ කොයි වෙලාවටද මේ වෛද්‍යවරේ කම්ුවෙන් ඕන මේ වගේදයක් පීක්ෂා කරගන්න මොකද ගොඩක් දිනයක්ක් තියන ගැටලුව තමයි ගොඩක් දෙනෙක් එන්නේ පිුරේ ගැටිත්තක් නැත්තන් ගෙඩියක් නැත්ත අපිකි පෙස්් ලම් කියලා ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් විතරයි එගුලු වෛද්‍යවරෙක් විතරට යොමු වෙන්නේ මොකද පියවරේ දින ගෙඩියක් හෝ ැටිත්තක් තින අවස්ථාවඒලොට්ටික් ඒක ානක තත්ත්වයක් හිට ගණන් ගන්න ඒක විතරක්ම නෙමයි ගොඩාක් වෙනස්කම් ඇති වෙනවා පිවුරු පිරිිකා ආස්ශ්‍රිතව ඔබගේ පීවුරේ විශේෂෙන්ම සමය වෙනස්වීමක් ඇතිවෙන්න පුළුවන්. හිට පස්සේ ශේප එක නැතම් බ්‍රේෂ් එක තින කොටුවකිලිකි න එක ස්මූත් අවට්ලයින් එකක් තියනොත් ඒක වෙනස්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ හම ඇතුළට නිෙරායාමක් වගේ තත්ත්වයක් එන්න පුුවන්. අපි නකට ඩිම්පලේන් කියලා ඒවගේ චුක්්ටක් ඇතුළට යන්න පුුව. නැතම් හමේ පොඩි ඉදිමීමක් නිකන් අපිහිතුමඩැ ික් නත්තන් සතෙක්කෑයාව කියලා ක ඇලජික් තත්යක් වගේ තිබිල නිකං එකට අපි පෝඩ්රාච් කියලා පෝඩ් රාච් කියන න් දොඩන් ලෙල්ලක ස්භාවයක් වගේ හම ඉදිමීමක් වෙනවා. ඊ අමතරව තන පුඩුවේ ස්්‍රාවයන් පිට වෙන්න ගන්නවා. විශේෂයම මේ පොන්ටේනය සපි ගැන ඉබේම සිදුවන ශ්‍රාවයන් තමයි වැදගත් වෙන්නේ එකදී කල ඩිෂ්චාජකක් වෙන්න පුලුවන් කොළපාට දුමරු පාට නැත්තං අවරණ න වතුර වගේ දිිෂ්චා දෙිහා කන්නක් පුළුවන්. ඊට අමතරව නිපල් ඇරියොල එක වටේ ඒ දුමුරු පාට කොටසේ සහෝ තද පැ කොටසේ හම තුවාල වෙලා නිකන් හම ගැලවිෙනනිකං හමේ රෝගයක් වගේ නිකම් හම හම ඇතිවෙන තුවාලයක් අපි මේකරකින පැජත්් ඩිසස් කියලා ඒ වගේ තත්ත්වයක් ඇතිවත් මේක ප්‍රසන්ටෙන්න්න පුළුවන්ග පිළිකාමේ තත්ත්යක් මතුවෙන්න පුළුවන් ගොඩක් දිනක් මේ ගැන ලොකු අවධානයක් යොමුකරත් මේ වගේ දීවල්ගෙන තින ජැනුමටිකක් අඩුයි මුකද බොහෝ දින අපිටඉන්නේ මේ ලම්ප එකක් නැත්තං ගැටිත්තක් වගේ දෙයක් ඇතුන්න වෙලාට විතනයි ගොඩක් වෙලාවට. එතකොට ඊට අමතරව සමහරවිට බ්‍රේෂ්ටක නත්තම් පිියුරෙක් කිසිම වෙනස්කමක් පෙන්න්නන්නේ නෑ හැබැයි ආම්පිට්ටගේ නැත්තං අපි කියෙන කිෙල්ල යට ගැටිති නැත්තං ඉදිමීමක් නිරායාමක් ප්‍රහැදලි වෙනසක් දකිින්ටින් අවස්ථාතිය නො සමහර විට බෙල්ලේ වසා ගැටිත්තක් ඉදිමිලා ඒවගේ පීවරු පිලිකා ප්‍රසන්ටවෙන නැත්තං හමුවන අස්ථාතිය නො හැයි වටිකක් කලාතුරකින් තමයි ඒ වගේ අවස්ථාහම්ෙන්න්නේ ඒක නිසා මම මේ කියපු හැම අවස්ථාවකදීම ඔබගේ ශල්ලි වෛද්‍යවරයක් පළපුරුදු ශල්ලි වදිවරෙක් හමු වෙලා එහා සම්බන්ධන්න මේ සෝදිසි කරලා බලාගැන එක ඉතාමත්ම වැදගත් මොකද මේක මූලික ම අවස්ථාවදී අප මේක එ අවබෝධකින් ප්‍රතිකාරකිරීම පටන්ගත්තෝත් ඉතාම කුඩා සල්ල ශල්ල කර්ම කරලා සරල ශල්ලකර්මයකින් මේ සම්පූර්ණය ඉවත් කර ගැනීම හැකියාව යෙන සහ සම්පූර්ණ සුවකර ගැනීම හැකියාව තියෙනවා. නමුත් එක කල් ගියොත් පැතිරුණොත් අපිට තියෙන ශල්ල්‍ය කරර්ම සිදු කරන්න තියෙනවා කොම්පලෙක්ස් නැත්තන්තිට සංකීර්ණ පරේන් ලින් මයි පිළිකාවා යිංකරගන්න පුළුවන්වෙනි සහ ප්‍රතිකාර මවට අන්ඩුවවෙන්නේ ඒක නිසා දැන්මුලු ලෝකෙම පිළිගත්ත දේ තමයි දැන් අනිතක තමයි බ්‍රෙස් ක්‍රීනින් කියන එක නැත්ත අපි කිසිීම සංකෘටතාවයක් නැතිව අවුරුදු හතලියකට පස්සේ ඉන්න අය ඒකොල්ලො අවුරුදු දෙකට හෝ තුනකට සරයක් මැමෝග්‍රෑම් එකක් අඩු සෞන්ස්කෑන එකක් කරගන්නවා වෛද්‍යවරය හමු වෙලා පියවරුපය අලික්ෂාවකින් පස්සේ මේ හැමයකීම තියෙන වැදගත්කම තමයි ඉතාම කුඩාවදයේදී පිළිකාවක් කඳරාගෙනගෙනෙන්නේ හැකියාව. ඒකදී ඇත්තරම දැන් කෙරන සම්පූර්ණ පියරයිංකරන්නේ ඇතුව කරන ඉතාම කුඩා ශල්ලි කරමයකින් ඒකොටසා ඉංකරලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමය ලබාගෙන ති ඒක නිසා ඒක ඉතාම වැදග ඕගොල්ලන්ටත් මේ වගේ තත්ත්වයක් තියෙනමනං ගැටිත්තක් කෙනකං ඉන්නපා ඒ වගේ දෙයක් භානක තත්ත්වයක් වෙන්න පුළුවන් ඒ නමුත් ඒ වගේ කිසියම් හෝ වෙන සක් තියෙනවාවන මේක පිළිකාවක මූලිකම අවස්ථාව වෙන්න පුළුවන්. එයින්ද ඒහා සම්බන්ධගෙන වෛද්‍යවරෙක් මුණගැහිලා ඒකන සෝජසිි කිරීමක් අවශ්‍ය සෝජසිකිරීම සිදු කරලා ඒකැනති සැක අරගන්නත් පුළුවන් සහ ඒකට අආශ්‍ය ප්‍රතිකාරයක් තියනවන ඒ හ හා සමානව ඒ වෙලාවෙම ඒදේ සිදුකරගැීම හැකියාව තියෙනවා. ඒත් එක්කම ම ඉක්සලත් කිියෝවගේ මේ අවුරදු හතලියකට වැඩි කෙනෙක් නම් අඩම ගාන අවරු දෙකට හෝ තුනකට සැරයක් තමගේ පියුර පරරික්ෂා කරලා මෙමමුග්‍රෑම් පරිීක්ෂණයක් නැතම් අු සංස්කෑණිකක් වගේ තාම සරල පරිීක්ෂණයක් සිදු කරලා පියුර පරික්ෂා කර ගැනීම ඉතාම වැදගත් මොකද තකොට මේ පියවුර පිළිකාවලින් මඟ ඇරලා ඉන්නතින හැකියාව ඉතාම වැඩි. එනිසා ඔබ මේ වගේ සංකුරතාවයක් තියෙනවනන් වෛද්‍යවරයෙක්වෙත යොමුවෙලා මේ පරීක්ෂාව සිදු කරගන්න එක ඉතාම් වැදකත් ඒකදී බයිස සීමාව බලපෑමක් නැහැ මොකද දැම් පිළිකා ඉතාම කුඩා වයසිද අපි තහමුවනවා ඒ සාඒ ඉතාමත් වැරගත් තත්ත්වයක් ස්තුතියි.